හිත නිවන හෙවන හිත හදා ගන්නට විරතරන ඔබට සිරස ගුවනේ ඉදිවන හිත නිවන හෙවන අදත් නා වූන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් වැඩසටහන අසන ඔබට අසා දැනගත යුතු ප්‍රශ්න 0112 84888 අංකයට යොමු කරන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, මේ පින්වතුන් පසුගිය දේශනාවලදී අහලා තිබුණා මේ අට සමාපත්තියෙන් වලින් අනතුරුව විපස්සනා භවනා වඩන ආකාරය. ඒ සම්බන්ධව කරුණු ටිකක් අපේ පසුගිය දේශනාවේ ඉදිරිපත් කළා. ඒ දේශනාව හා සම්බන්ධව තවත් කරුණු ස්වල්පයක් අද දවසේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අනුපිළිවෙලට දියුණු කළ යුතු දහමක්. සීලය කියන මූලික අඩිතාලම හොඳ ජීවිතයක් ගොඩනගා ගැනීම, සමාධිය කියලා හිතේ එකඟ භාවය ගොඩනගා ගැනීම, මේ අට සමාපත්තිය වලින් කරගන්නේ සමාධිය තහවුරු කරගන්නවා. එතරම් සමාධියෙන් ඉන්න පුළුවන් මානසිකත්වයක් අපේ හදා ගන්නවා. ඒ තමයි අට සමාපත්තිය වලින් කරගන්නේ. ඉන් අනතුරුව ප්‍රඥාව. ඒතර අපි කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියලා අපි නිතර අපි අහනවානේ. ඔය ගෙවල් වල ඉන්න කට්ටිය හොඳට අහනවා. ඉතින් ඒ සමාධිය කියලා කියන්නේ මෙන්න මේ එකඟ භාවය. ප්‍රඥාවයි කියලා කියන්නේ අපේ දියුණු කරගන්නා විපස්සනා නුවණ, යථාර්ථය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ යමක් අපි පිටින් දකිනකොට දකින දර්ශනයත්, ඇතුලේ අභ්‍යන්තරයට ගිලා බැහැලා දකින දර්ශනයත්. පිටින් දකින එක නුවණ නෙමෙයි, ඇතුළට ගිලා බැහැලා දකින්න පුළුවන් දේ තමයි නුවණ කියලා කියන්නේ. ජලාශයක් දැක්කාම ජලාශයේ මේ පිටින් දකින්නේ අපිට ජලාශය. ඊළඟට අපි අභ්‍යන්තරයට ගිහින් බලහම මේ ඇතුලේ තියෙන ජල බිඳු වල තියෙන කුඩාම අඩංගු ද්‍රව්‍ය, මේවා පිළිබඳව අවබෝධය හදා ගන්නවා. මේ තමයි විපස්සනා නුවණයි කියලා කියන්නේ. ඒ වගේම වෙනත් බාහිර දෙයක් වුණත්, අභ්‍යන්තර දෙයක් වුණත්, ඒ දේ තුල යථාර්ථය අවබෝධය කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක විපස්සනා නුවණක් දිනු කිරීමක්. ඒ සම්බන්ධව පසුගිය දේශනාවල අපි විස්තර කළා. පළමුවෙන්ම මේ රූපකයයි අපි තේරුම් කරගන්න. අපේ කය අපි මතක් කළා. කයේ තියෙනවා රූප වර්ග 28ක්. මේ 28 පිරිසිඳ අවබෝධ වෙන්නට ඕනේ. කුඩාම අංශු තියෙනවනේ ධාතු වශයෙන්. දැන් බලන්න කෙස් ගහක් කුඩා කරලා කුඩා කුඩාවට අංශු වලට කැඩුනොත් මේ තියෙන්නේ කුඩාම ධාතු ස්වරූපයක්. මේ විදිහම තමයි ශරීරයේ තියෙන හැම කොටසක්ම මේ අංශු වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. අන්නේ නිර්මාණය වෙලා තියෙන කුඩා අංශු බුදුදහමට අනුව වර්ග 4කට කැඩෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා වර්ග 4කට කැඩෙනවා. මෙන්න මේ වර්ග 4 පිළිබඳව හොඳ අවබෝධයක් හදාගෙන ඉන් අනතුරුව තව රූප වර්ග තියෙනවා. රූපතා 24ක් තියෙනවා. ඒත් ඔක්කොම රූප 28ක් වෙනවා. මේ 28 අවබෝධ කරගන්නවා. ඒ වගේම ద్వාරවල තියෙන රූප, ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, හදවතේ ద్వාරවල රූප තියෙනව පිරිසිදු අවබෝධ කරගන්නවා. මේ විදිහට ජීවිතයකට සම්බන්ධ සියලු රූපයන් අවබෝධ වුණා නම් ඒකට කියනවා රූප කර්මස්ථානයයි කියලා. ඉන්නතරව නාමයන් පිළිබඳව ඒකනත් අපි මතක් කළා. මේ අපිට පේන එක සිතුවිල්ලක් වගේ. නමුත් මේක පින්වතුනේ සිතුවිලි වර්ග තියෙනවා අති විශාල ප්‍රමාණයක්. ඒ වර්ග අතර ගුණාංගත් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි කලින් දේශනාවක විස්තර කළා. හරියට අපි එක ලේ බිඳුවක අරන් ඒ ලේ බිඳුවේ තියෙන වර්ග ගොඩාක් ಜಾති දේවල් තියෙනවා. ඒ වගේ තමයි එක සිතුවිල්ලක් තුළ ගුණාංග බොහෝමයක් තියෙනවා. අන්නේ ගුණාංගයන් පිළිබඳව අපි අවබෝධ කරගන්නවා. ඒවට කියනවා චෛසික ධර්මතාවයන් කියලා. සිතත් චෛසික ධර්මතාවයනොත් මනාලෙස අවබෝධ කරගන්නවා.
පැහැදිලිව අවබෝධ කරගන්නවා ඒ වගේම සිතුවිලි උපදින ආකාරය සිතුවිලි පවතින ආකාරය සිතුවිලි නැති වෙන ආකාරය ඒ වගේ වර්ග කරලා අවබෝධ කරගන්නවා මෙහෙම අවබෝධ වුණා නම් පරිපූර්ණ අවබෝධ වුණා නම් ඒකට කියනවා නාම කර්මස්ථානයයි කියලා ඉතින් අන්නේ ඒ ආකාරයෙන් මේ නාමයත් රූපයත් පැහැදිලිව අවබෝධ වුණා නම් නාම රූප කර්මස්ථානය කියලා කියනවා මේ දෙක පිරිසිදු අවබෝධ වුණා කියන අඩුවක් නැතුව සියල්ල අවබෝධ වුණා එහෙනම් ඒකට කියනවා ඥානයක් කියලා වචනයක් භාවිතා කරනවා නාම රූප පරිච්ඡේද ඥානයයි කියලා තුර රූප ධර්මතාවනොත් පිරිසිදු අවබෝධ වෙනවා සියල්ල අවබෝධ වෙනවා නාම ධර්මතා සියල්ල පිරිසිදු අවබෝධ වෙනවා මේ දෙකේ සම්බන්ධතාවියත් සියල්ල අවබෝධ වෙනවා අන්නේ අවබෝධයට තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ සියල්ලම අවබෝධ කරගත්තා ඒ අවබෝධය තමයි ඥානයක් බවට පත් වෙන්නේ පින්වතුනේ ඥානයක් කියවහම මේ වචනයෙන් කියන එකක් නෙමෙයි විශේෂිත වූ දැනුමක් ඒ දැනුම භාවිතා කරන්න පුළුවන් තමන්ගේ කෙලෙස ප්‍රහාණයට తాවකාලිකව කෙලෙස යටපත් කරගන්න භාවිතා කරන්න පුළුවන් දැන් මේ පින්වතුන් එක එක වෘත්තියෙන් දැනුමක් හදා ගන්නවා නිර්මාණශීලීත්වයේ තියෙන දැන් ගෙවල් දරවල් මේවා නිර්මාණය කරන දැනුමක් හදා ගත්තා නම් ඒ කෙනාට ඒ දැනුම තියෙනවා ඒ දැනුමෙන් වැඩක් ගන්න පුළුවන් ජීවනෝපාය හදා ගන්න පුළුවන් ඉංජිනේරු ශාස්ත්‍රයේ දැනුමක් හදා ගත්තා නම් ඒ හරහා හොඳින් ජීවත් වෙන්න පුළුවන් ඒක දැනුමක් ඒ වගේ වෛද්‍ය ශාස්ත්‍රයේ දැනුමක් හරි ආකාරයෙන් හදා ගත්තා නම් ඒකත් දැනුමක් ඒ හරහා හොඳින් ජීවත් වෙන්න පුළුවන් ඒ වගේම තමයි මේ නාම රූපය පිළිබඳව පැහැදිලි අවබෝධ වුණාම එයින් වෙන කෘත්‍යයක් තියෙනවා ඒ කෘත්‍යය තමයි කෙලෙස ධර්මතාවයන්ට මනස තුල ඉන්න දෙන්නේ නැති ගතිය අන්නේ කාරණාව නිසා එක ඥානයක් බවට පත් වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය අවබෝධ වුණාම කෙලෙස ධර්මතාවයන් ඒ කියන්නේ නීවර ධර්මතාවයන් මනස තුල ඉන්නේ නැහැ ඒ කියන්නේ සම්පූර්ණම අයින් වුණා නෙමෙයි නමුත් ඉන්න දෙන්නේ නැහැ ඒ අයට මනසෙන් ඈත් වෙලා තමයි ඉන්න වෙන්නේ අනුශය වශයෙන් කුඩා කුඩාවට ඉන්න පුළුවන් ඒත් ප්‍රබල වෙන්න වෙන්නේ නැහැ අර ඥානය නිසා මේ විදිහට නාම රූප පරිච්ඡේද ඥානය හොඳට ප්‍රකට වුණාන් පස්සේ මේවට හේතුඵල ධර්මතාවයන් තියෙනවා මේ එක එක රූපයන් එක එක හේතුන් නිසා හටගන්නේ ඒ වගේම එක එක නාමයන්ොත් හේතුන් නිසායි හටගන්නේ අන්නේ හේතුඵල දර්ශනය මනසේ පුහුණු කරනවා මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා පින්වතුනි මේවට සංස්කාර කියලා කියනවනේ සංස්කාරය කියලා කියන්නේ හේතුඵල ධර්මතාවයන්ගෙන් නිර්මාණය වෙච්ච ගහක ගෙඩියක් ලැබෙන්නේ නිකන් නෙමෙයි හේතු ගොඩක ඵලයක් වශයෙන් තමයි ගහක ගෙඩියක් ලැබෙන්නේ ඒ වගේම ගහක කොළයක් හැදෙන්නේ නිකන් නෙමෙයි හේතුන්ගේ ඵලයක් වශයෙන් තමයි කොළ හැදෙන්නේ මේ වගේම තමයි මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙනා ඕ මේ රූප ධර්මතාවයන් නාම ධර්මතාවයන් සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ හේතුන්ගෙන්. ඒතර හේතු නිසා මේ ඵලය හැදිලා තියෙනවා. ඒ ඵලය පාදක කරගෙන නැවත හේතු හැදෙනවා. මේ ක්‍රමයට මේ හේතුඵල ධර්මතාවය අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා. අන්න ඒ විදිහට යම් කෙනෙක් දිගින් දිගටම හේතුඵල ධර්මතාවය අවබෝධ කරගෙන හොඳට නුවණ මතු කරගත්තා නම් අන්න ඒකට කියනවා පච්චේ පරිග්ගහ ඥානය කියලා. හේතුඵල දකින්න ඕ නුවණ ඒ නුවණෙන් අරටත් වඩා ශක්තිමන්ත දෙයක් කරගන්න පුළුවන් කෙලෙසයන්ට ඊටත් වඩා ගැඹුරෙන් පහර ගහන්න පුළුවන් මේ හේතුඵල ඥානය මේ විදිහට පින්වතුනේ අනුපෙළවිලින් මේ විපස්සනා වැඩෙනකොට තමන්ගේ නුවණ මොහොපුරා යනවා ඊළඟට සම්මර්සණය කරනවා මේ ත්‍රිලක්ෂණය පිළිබඳව නාම රූපයන් පිළිබඳව ඒ වගේ සම්බන්ධතාවයන් පිළිබඳව විවිධාකාරින් සම්මර්සණය කරනවා ඒ සම්මාසනය කරන ක්‍රම ගොඩාක් තියෙනවා ඒවා පිළිබඳව කියන්න වෙලාවක් නෙමෙයි ඒකම ඒවා පිළිබඳව අහනකොට මේක නීරස වෙන්නත් පුළුවන් ඒ නිසාවෙන් අපි මේ වෙලාවේ එච්චර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ විදිහට සම්මාසනය සියල්ලක් සිදු කරගෙන යනකොට හිතේ මේ ත්‍රිලක්ෂණය පිළිබඳව ගැඹුරු අවබෝධයක් හැදෙනවා ඒ හරහාද ඥානයක් මතුවෙනවා සම්මාසන ඥානය කියලා මේ විදිහට විපස්සනාව ක්‍රමක්‍රමයෙන් ගැඹුරෙන් ගැඹුරට යනවා ඒ යන අවස්ථාවේදී මේවා සියල්ලංගෙම්ම ස්වභාවය තමයි හටගැන්ම පැවැත්ම නැතිවීම කියලා. මෙකට කියනවා උදය වය කියලා. ඇතිවීම පැවතීම නැතිවීම සංස්කාරයන්ගේ ස්වභාවය හටගැන්ම පැවතීම නැතිවීම කියන එක උදය වය කියලායි කියන්නේ.
දැන් බලන්න අපේ ජීවිතයක් හටගත්තා යම් කාරණා නිසා ඒ වගේම ජීවිතයක් යම් කාරණා නිසා පවතිනවා ඒ වගේම යම් කාරණා නිසා මේ ජීවිතේ නැති වෙලා යනවා මෙතන බැලුවොත් මේ හේතුඵල න්‍යායක් හේතු නිසා ජීවිතේ හටගත්තා ඵලයක් වශයෙන් ඒ වගේම හේතුත් එක්ක ජීවිතේ පවතිනවා හේතු අවසන් වෙනකොට ජීවිතය අවසන් වෙලා යනවා මෙන්න මේ විදිහට මේ ජීවිතය පිළිබඳව හේතුයි ඵලයයි දෙකෙන් ආරම්භ වෙනවා හේතුවත් ඵලයත් එක්ක පවතිනවා ඊළඟට හේතු අවසන් වෙනකොට අවසන් වෙනවා මේ ක්‍රමයට ආරම්භය පැවැත්ම අවසානය කියන දේ දකින්න මනස පුරුදු වෙනවා මේක අවස්ථා තුනකින් කරන්නට ඕනේ ඵලයෙන් පුහුණු වෙන්නේ ඇතිවීම දෙවන පුහුණු කරන්නේ නැතිවීම ඊළඟට පුහුණු කරන්නේ ඇතිවීම පැවතීම නැතිවීම කියන අවස්ථා තුනකින් පුහුණු කරනවා මේ විදිහට පුහුණු කරනකොට හොඳට උදේ වය දකින්න පුළුවන් ඇතිවීම පැවතීම නැතිවීම දකින්න පුළුවන් චිත්තක්ෂණයක් උනත් එවක සිතෙල්ලක උනත් ඇතිවීම පැවතීම නැතිවීම දකින්න පුළුවන් ආකාරයට මනස පුහුණු වෙනවා මේකට කියනවා උදේ වය ඥානය කියලා මේ විදිහට උදේ වය ඥානයත් හොඳට පුහුණු වුණා නම් ඒ පුහුණු වුණාන් පස්සේ Tamanට නීවර ධර්මතාවයන් සම්පූර්ණම ඈත් වෙනවා සය වගේම මනසේ ආලෝකේ ප්‍රභාස්වරව ඉතා දීප්තිමත්ව පිහිටනවා මේ පින්වතුන් අහලා තියෙනවන දසවිද උපක්ලේශය කියලා ඒ උපක්ලේශය කියලා කියන්නේ පින්වතුනේ ඒවා පිළිබඳව ඇල්මක් හදාගන්න නිසා නැත්නම් මේවා අවශ්‍යතා ධර්මතා ජීවිතයට අවශ්‍ය දේවල් එකක වෙ මෙතන අවශ්‍ය වෙන්නේ නිකාන්තිය කියන තමන් මේවට ඇලෙන එකයි අනවශ්‍ය වෙන්නේ අනිත් ඒවා අවශ්‍යයි සමාධි ආලෝකය තියෙනවා නම් සම්මාසනය කරන්න හරියම ලේසි ප්‍රීතිය තියෙනවා නම් සම්මාසනය කරන්න ලේසි පස්සද්ධිය තියෙනවා නම් සම්මාසනය කරන්න ලේසි මේවා අවශ්‍ය ධර්මතා නමුත් ඒවා පිළිබඳව ඇල්මක් හදා ගන්නවා අනේ මගේ සමාධිය හොඳයි සමාධි ආලෝකය හොඳයි ඒ වගේම මගේ නුවණ හොඳයි මේ ඇල්ම තමයි මෙතනදී හොඳ නැත්තේ ඒක අයින් කර ගන්නට ඕනේ ඒක අයින් කරලා උදේ වය බලනකොට සමාධිය ගැඹුරෙන් ගැඹුරෙන් හිටිනවා ආලෝකයත් ගැඹුරෙන් ගැඹුරට හිටිනවා ඒ එක්කම නුවණත් හොඳට අවදි වෙලා එනවා කලින්ට වඩා තීක්ෂණව මේ සංස්කාරයන් දකින්න පුළුවන් නුවණක් පහළ වෙනවා කලින්ට වඩා තීක්ෂණව සතිය පිහිටවන්න පුළුවන් සතියක් පිහිටනවා කලින්ට වඩා තීක්ෂණව සමාධිය හිත එකඟ කරන්න පුළුවන් ගතියක් පිහිටනවා අනෙක් ගුණාංගත් හොඳ ගැඹුරෙන් පිහිටා ගන්නවා මේකට කියනවා උදේ වය ඥාන අවස්ථාවයි කියලා ඒ අවස්ථාවේදී හිතේ මේ ධර්මතාවන් වැඩෙන ආකාරය නොවැඩෙන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් හදනවා මේකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා මාර්ගය සහ අමාර්ගය වෙන් කරලා වටහා ගන්න පුළුවන් Tamanṭa mārgē nam vaḍanna tiyenne monawada e wagēm ayin karanna tiyenne monawada kiyala pahadili karagannawa tamange hiten ayin karanna tiyenne monawage akusala dharmatāwayanda hite diunu karanna tiyenne monawage gunāngayanda e hondata pahadili wenawa bojjanga dharmatāwayan diunu karanna tiyenawa e wage indriya dharmatāwayan diunu karanna tiyenawa mārgāanga diunu karanna tiyenawa sattis bodhipāsaka dharmatāwayan diunu karanna tiyenawa මේවා තමයි මනසෙහිනම් තව තවත් දියුණු වෙන්නට ඕනේ. එමනම් මනස තුළ මේ ආසාව ඇල්ම මේවා අයින් වෙන්නට ඕනේ, කැඩිලා යන්නට ඕනේ, මේවා අයින් කරන්නට ඕනේ. එක එක කෙලෙස්යන් තමන් තේරුම් කරගන්නවා. මේවා අයින් කරගන්නට ඕනේ. ආත්ම සංඥාව අයින් කරගන්නට ඕනේ. සක්කාය දිට්ඨිය. ඒ වගේම තමන්ට ධර්මයේ පිළිබඳව සක සංකා දේවල් අයින් කරන්නට උන විචිකිච්ඡාව. ඒ වගේම මේ වගේ අකුසල ධර්මතාවයන් බොහෝමයක් තියෙනවා ඒ අකුසලයන් ක්‍රමක්‍රමයෙන් අයින් කරන්නට ඕනේ මේවත් තේරුම් කරගන්නවා නම් මේ ඥාණයට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා මාර්ගය සහ අමාර්ගය නිවනට මාර්ගය මේකයි බොජ්ජංග දිනු කරන්න ඕනේ නිවනෙන් පටහැනි මාර්ගය එහෙමනම් මේ කෙලෙස් ධර්මයන් හැදෙන මාර්ගයයි කියලා හොඳට තේරුම් අරගෙන හරි මාර්ගය අනුගමනය කරනකොට ඔන්න ධහමයි තව තවත් ජඹුරට යන්න පුළුවන් ඒ හරහා තව බංග ඥානෙ මතු කර ගන්න පුළුවන් සංස්කාරයන්ගෙන් බිඳීම විනාශ වීම අරමුණු කරලා ඒ බංග ඥානෙ මතු කරගෙන තව දොරටත් විපස්සනා වඩා ගන්න යනකොට ඒ සසු විපස්සනා ඥානත් ශක්තිමන්ත භාවයට පත් වෙලා සංකාර උපේක්ඛා විපස්සනා ඥානෙ දක්වා එනවා හිතේ මධ්‍යස්ත භාවය දැන් හොඳට පිළිහිටනවා සංකාර උපේක්ඛාව සමහරෙක් හිතනවා මේ සංකාර උපේක්ඛාවයි කිව්වහම භවනා වෙලාවේ තියෙන උපේක්ඛාවයි කියලා එහෙම නෑ පින්වතුනේ මේක ඥානයක්
ඥානයක් කියලා කියන්නේ සංස්කාරයන්ගේ ස්වභාවය භවනා කරන වෙලාවෙත් අවබෝධ වෙන්නට ඕනේ අනික් වෙලාවෙත් ඒ අවබෝධය තියෙන්නට ඕනේ gedara dore වැඩක් කරද්දීන් පවා යම් බඳු කාරණාවක් වුණා නම් නුවණින් දකින්න පුළුවන් මධ්‍යස්ථව නුවණින් දකින්න පුළුවන් ගතියක් පිළිටන්නට ඕනේ ඒකයි සැබෑ සංකාර උපේක්ඛාව එහෙම නැත්නම් භවනා කරන වෙලාවෙදී හිත හොඳට එකඟයි හිත සැහැල්ලුයි භාවනාවෙන් පිට වෙලා ගියාම යම් බඳු කාරණාවක් ආපුවම කේන්ති ගන්නව බැන ගන්නව රණ්ඩු වෙනවා මේක සංකාර උපේක්ඛාවක් නෙමෙයි තාම ධම වැඩිලා මදි ධම වැඩිච්ච කෙනාට එහෙම වෙන්නේ නැහැ ධම වැඩිච්ච කෙනාට හොඳට සංකාර උපේක්ඛාව හැදිච්ච කෙනාට භාවනා කරන වෙලාවේදීත් ඒ ගුණාංගේ හොඳට පිළිහිටනවා ඒක ඥානයක් නිසා භාවනාවෙන් පිට වෙලා ගියත් යම් බඳු කාරණාවක් නිසා හිතට අසහන පීඩාකාරී දේවල් වෙන්න පුළුවන් एक संस्कार स्वभावे दखला मध्यस्थ भाव हरवा गंड हरिम लेसिवेनवा अन्न एवधियट यम कने मे दहमट दाला मध्यस्थ भाव हरवा गण पुलवा गतियट मनस पुहनो नाना संकार उपेक्खा वै के लखियान मे विधियटे संकार उपेक्खा वोदयट पुहनो नाना इन पश्य तमय पिंगतने मे इलंगट अफिट लभ्युत मार्ग पल लभेन्ने इनसा मे हितंग भावना चुट्टर चुट्टी सहल्वाकोट මේ මාර්ගඵලයක් ලැබේවි කියලා හැම ලැබෙන්නේ සංකාර උපේක්ඛාවත් හොඳට පුහුණු වෙලා ඊට උදේවය භංග ආදී දේවල් නැවත නැවත පුහුණු වෙනකොට තමන්ගේ සිතෙන් අයින් කළ යුතු කෙලෙස් ධර්මයන් පිළිබඳව අපි තේරුම් කරගන්නවා ඒ කෙලෙස් ධර්මයන් අයින් වීම පිණිස අදිෂ්ඨාන කරලා විපස්සනා භාවනා වඩ වඩා යනකොට ඊළඟට තමයි අනුපෙළවෙලට මේ සංකාර උපේක්ඛාව තව ගැඹුරට යනවා ගැඹුරට ගිහිල්ලා එක අවස්ථාවක් එනවා අනුලෝම ගෝත්‍රබෝ ඊළඟට මාර්ගඵල කියලා අවස්ථාවකට පත් වෙනවා තමන්ගේ හිත බොහොම ගැඹුරෙන් ගිලා බහගෙන අවබෝධයට වැටෙනවා අනුලෝම ගෝත්‍රභෝ කියලා කියන්නේ ඒ මාර්ගයට ආසන්න බවට පත් වෙනවා ඊළඟට තමයි මාර්ග චitte පහළ වෙන්නේ ඒ මාර්ගයත් එක්ක තමයි ඵල චitte පහළ වෙන්නේ ඵල චitte පහළ වුණාම තමන්ට දැන් මේ මට සැබෑ මාර්ගයද සැබෑ ඵලයක්ද කියන සැකයක් ඇති වෙන්නේ නැහැ සැබෑ එක සැබෑ වෛද්‍ය වෘත්තියක් ලැබුණා නම් මේක සැකයක් නෑ මට වෛද්‍ය වෘත්තියක් ලැබුණායි කියන එක සැකයක් නෑ එහෙම නැත්නම් ඒක න්යායට තමයි මේක සැකයක් වෙන්නේ මං ඇත්තටම වෛද්‍යවරයෙක්ද නැද්ද කියන එක සැබෑ මාර්ගඵලයට පත්වෙච්ච කෙනාට ඒ දේ පැහැදිලිව දැක් ගන්න පුළුවන් තමන්ට ප්‍රත්‍යක්ෂණ ණුවණ පහළ වෙනවා තමන් මේ විදියට භවනා කළා මේ විදියට වුණා මේ විදියට වුණා මේ විදියට මනස ගැඹුරට ගියා මේ විදියට මේ කෙලෙස් ධර්මයන් අතුරුදහන් වුණායි කියලා දැන් දැක් ගන්න පුළුවන් අන්නේ ප්‍රත්‍යක්ෂනා නෝනෙන් දැන් ආවජනා කරන්න පුළුවන් තමන්ගේ හීන කෙලේශ සහ තමන්ට ප්‍රහීන කෙලේශයන් කියලා හීන කෙලේශයන් වශයෙන් මොනවාද තියෙන්නේ ප්‍රහීන වෙච්ච කෙලේශයන් මොනවාද තියෙන්නේ කියලා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේ සක්කාය දිට්ඨිය කියනකොට පින්වතුනි අපි හිතන් ඉන්නේ මේක අපිට අවබෝධ කරගන්න බැරි අමාරු දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ අමාරු දෙයක් නම් අපිට පෙන්වුම් කරන්නේ නැහැ මේක තේරුම් ගන්නයි කියලා. හැම එකක්ම අපිට නොනින් දැක් ගන්න පුළුවන් නිසා ඒව පෙන්වන් කරලා දොන්නේ තමන්ගේ සිතෙල්ලේ නිතර නිතර වැඩ කරනවා මමය මගේය මගේ ආත්මය කියන චිත්ත පරම්පරාවක් හැම සිතෙල්ලක් එක්කම දුවනවා යමක් කෙනෙක් අහනකොට කියනවා මොකද්ද කරන්නේ මම මේ අහවල් වැඩේ කරනවා මම මේ අහවල් දේ කරනවා මේ මම කියන චිත්ත පරම්පරාව ආත්මය වශයෙන් අරගෙන ඒ චිත්ත පරම්පරාව දිගින් දිගටම දුවන ස්වභාවයක් තියෙනවා හරියට ලෝභ හිතෙල්ල දිගින් දිගට දුවනවා වගේ දේශ සිත වෙල දිගින් දිගට දුවනවා වගේ මේ ආත්ම සිත වෙල දිගින් දිගටම දුවනවා අන්නේ චිත්ත පරම්පරාව අවසන් වෙනවා අවසන් වුණාම තමයි සක්කා දිට්ඨිය අවසන් වෙන්නේ ඒතරේ සක්කා දිට්ඨිය අවසන් වුණාම තමන්ට පැහැදිලි දැන් ඒ ආත්ම දෘෂ්ටියක් දැන් තමන්ට නැහැ මමයේ කියලා ගණ්ඩ වශයෙන් රූපයෙන්වත් නාමයෙන්වත් ස්කන්ධ පහෙන්වත් කොතනවත් තනක් නැහැ මමයි මගේ ආත්මය කියලා ගන්න කියලා තමන් හොඳට අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධය තමයි මේ සෝහා මාර්ගඵලය සඳහා ලැබෙන අවබෝධය. ඊට සක්කාය දිට්ඨිය අවබෝධ වෙනකොට මාර්ගයේ පිළිබඳව කිසිම සැකයක් නැහැ විචිකිච්ඡාවයින් එනවා. මම මේ විදිහට භාවනා කළා මේ විදිහට ආව බුදුදහමේ මේ විදිහටයි ගෙන්නුනේ. ඒ ගැන්වීම හරහා මට මේ දේවල් සිද්ධ වුණේ කිසිම සැකයක් නැහැ විචිකිච්ඡාව අයින් වෙලා යනවා. මේ දෙක සම්බන්ධතාවයක් තියෙනවා. සක්කාය දිට්ඨිය අයින් වීම හරහා තමයි විචිකිච්ඡාව අයින් වෙන්නේ. මේ දෙක අයින් වෙනකොට තමයි සීලබ්බත පරාමාස අයින් වෙන්නේ. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ වෙනත් ක්‍රමයකින් මේ කරන්න බෑ. බුදුදහමේ මේ ක්‍රමයෙන් පමණයි මේ දේ කරන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට එහෙනම් වෙනස් සීලයන් එක එක වෘත්තයන් රකින්නවා.
ඒ වෘතයන් හරහා මේ දේ කරන්න බෑ කියලා පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා සීලබ්බත පරාමාස මේ තුනම එකට සම්බන්ධයි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන තුනම එකට සම්බන්ධයි මෙන්න මේ පිළිවෙලට තමයි සෝහා මාර්ගඵලය දක්වාම මේ විපස්සනා භාවනා වඩා ගන්නට තියෙන්නේ තව ඉතින් ඒ වගේ දහම් මාර්ගයේ තව බොහොම ගැඹුරට තව කරුණු තියෙනවා ඒව සම්බන්ධ වෙදිදි ප්‍රශ්නෝත්තර සාකච්ඡාවලදී අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට කෙටි උත්තරයක් වශයෙන් අද දවසේ මේ ලබා දුන්නේ සමත භාවනාව හරහා විපස්සනාව දියුණු කරලා මාර්ගඵල උපදවා ගන්න ආකාරය පිළිබඳවයි ඊළඟට අහනවා මානය අරිහත් මාර්ගයේ චිත්තයෙන් ප්‍රහාණය වන සංයෝජන ධර්මයක් වූද සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන අධික මානය අඩු කර ගැනීමට සුදුසු කමඨහනක් අනුකම්පාවෙන් ලබා දෙන සේක්වා ඉත මේ ඉතා වැදගත් කාරණාවක් අපේ ජන සමාජයේ වාසය කරනකොට ප්‍රායෝගිකව අපේ ජීවිතයකින් අපේ පීඩා ලබන එක අවස්ථාවක් තමයි මේ මානය කියන්නේ ලෝභය කියන එකිනුත් අපි පීඩාවක් ලබනවා මාන්නය කෙනෙකුට පීඩාවක් ලබනවා මාන්නය හරහා දේශය වැඩියෙන් පීඩා ලබනවා මාන්නය තියෙන කෙනාට දේශය වැඩි මම ලොකු කෙනෙක් මම උසස් කෙනෙක් මෙහෙම හිතන් ඉන්නකොට අන් කෙනා ගරු බොහොමන් නොකළා නම් උදව් උපකාර නොකළා නම් දේශය ඉතා ඉක්මනින් එනවා ඒ නිසා මාන්නයට තියෙන ඊළඟට තියෙන ප්‍රධානම කෙලෙසයක් බවට පත් වෙනවා දේශය කියන එක එනිසා මේ මාන්නය කියන ධර්මතාවය ඉතාම හානිකර ධර්මතාවයක් ජීවිතයකට ඒ සඳහා පුළුවන් තරම් නිහතමානීත්වය පුරුදු වෙන්නට ඕනේ මාන්නය හැදෙන්නේ කොහොමද තේරුම් ගන්න අපේ සිත තුළ චිත්ත පරම්පරා වර්ග දෙකක් හැදෙනවා මේ අහවල් පුජ්‍යලයා මේ මමයි කියලා එතන මේ චිතුවේ දෙක සංසන්දනය කරනවා අහවල් පුජ්‍යලයාට වඩා මම උසස් තමන්ගේ හිතේමයි මේ චිත්ත පරම්පරා දෙකම හැදෙන්නේ एक पूज्यलयात एक संबंधयाक न तमंगे हिते हदिनवा चित्त परंपरा देखाक एकक तम एक चित्त परंपरा वक अहवाल पूज्यलयाय किला हितुविल्लक हदा गन्नो तवस हितुविल्लक हदा गन्नो मम ए किला मम ए किनाट वडा दनुमें उसास ए वगे रूपें उसास गुणें उसास धनें उसास मे वागे हदा गन्न एक इतिं मान्य प्रधान वशयेन मान्य उसास मान्य ए वगेम एकट किनवा अधिमान्य किला ඊළඟට පහච් කරලා සලකන එකට කියනවා හීනමානය කියලා ඊළඟට සම කරලා සලසන එකට සතිසමානය කියලා කියනවා අපි ඒ ක්‍රම වලින් එන්න පුළුවන් හැබැයි මේදී වැඩිපුරම අපිට එන්නේ මේ උසස් කරලා මයින්නව මානය චුට්ටි දෙයක් දැනගන්නවා උසස් කරලා මයින්න බලනවා අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍යයෙන් ලෝකේ පහළ වෙච්ච සාමාන්‍ය කෙනෙක් කියලා එතන අපි යම්බල දහම් දැනුමක් හදාගෙන වාසය කරන කෙනෙක් හිටිනවා ආ මටත් දැනුම තියෙනවා බුරුජාන් වහන්සේ වගේ. ඒ මට්ටමට මටත් දැනුම තියෙනවා. අන්න මේක මාන්නයක්. ඒ වගේම තව ජන සමාජයේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් කරුණක් කියලා දෙනවා. ආ මටත් ඒ දැනුම තියෙනවා. ඊටත් වඩා මට දැනුම තියෙනවා. මොකද යන් යන් දේවල් වලින් හැකියාව තියෙන්න පුළුවන් අපි සංසන්දනය කරනවා. ඒක තමයි මාන්නය කියලා කියන්නේ. ඒක තමන්ට ජීවිතයට හානි කර දෙයක් මේ මාන්නය කියන එක. මාන්නය කියන එක සෝරෝපය තේරුම් ගන්නවා. ඒකෙන් හානිය තේරුම් කර ගන්න. තමන්ගේ යාළුවෝ හිත මිත්‍රයෝද බොහෝ දෙනෙක් ඈත් වෙලා යනවා. එපමණක් නෙමෙයි මේ අධිකව මාන්නය තියෙන කෙනාට අධිකව දේශය එනවා. තමන්ට බොහෝසෙන් තනි වෙලා ඈත් වෙලා වාසය කරන්න වෙනවා. පීඩාකාරී වාසය කරන්න වෙනවා. ඒවා තේරුම් අරගෙන මාන්නය අයින් කර ගන්නට නිහතමානීත්වය. අපේ ගුරු ස්වාමීන් වහන්සේලා අපිට පෙන්නුම් කරනවා මාන්නය අයින් කර ගන්නට අපි බුද්ධ වන්දනා කරන හොඳට පසඟ පිහිටලා වන්දනා කරනවා. දනිස් දෙක වැලමිටි දෙක නළල මේ පසඟ පිහිටලා වන්දනමාන කරනවා බුදුරජාන් වහන්සේට වැඩි හිටියන් මේ වන්දනමාන කිරීමේදී අපේ මේ ඔළුවේ තියෙන මාන්නය පොළොවට එනවායි කියලා අපිට ඒ කාලේ කියා දීලා තියෙනවා ඒ අපි අත්හදා බලලා තියෙනවා ගොඩාක් ලොකු දෙයක් වෙනවා මාන්නය විශාල ප්‍රමාණයක් අඩු කර ගන්න පුළුවන් වැඩි හිටියන් වන්දනමාන කරනවා මම දැන් අහවල් දේ දන්නවා කියලා හිතනකොට නෑ නෑ මං එහෙම කෙනෙක් නෙමෙයි
මං කෙසේ දෙයක් දාන්න නැති අසවල් අසවල් විදිය කෙනෙක් කියලා හිතා ගන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ කාලයේදී අවුරුදු 7දී සාමරයන් වහන්සේලා හෝ අවුරුදු 7දී කුඩා වයසේදී බණ අහනවා. ධර්මය අහලා භාවනාවට නංවා ගන්නවා කිසිම බාහිර සිතුවිල්ලක් නැ හිතන දෙයක් නැ. ඉතා ඉක්මනින් හිත සමාධි වෙනවා. විපස්සනා වඩනවා මාර්ගඵලයක් ලබනවා. ඒතර අවුරුදු 7 කෙනාට ගොඩාක් ලේසියි. තව අවුරුදු 20 30 ගිය කෙනෙක් එනවා මේ භවනා මාර්ගයට. එයා කල්පනා කරනවා අනේ දැන් මම මේ දේවල් දන්නවා මේ දේවල් දන්නවා අහවලාට වඩා දන්නවා. මෙයා මේව හිත හිතා භවනා කරනවා හිත එකඟ වෙන්නේ නැහැ. මෙයාට හිත සමාධි කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා දන්නාකම් අතෙන්ද එනවා. ඉතින් ඒව අමතක කරන්නට ඕනේ භවනාවන් දිනු කරන්නට. අන්නේ හිසාවෙන් ඒ සිතුවේලිය අපි කඩා ගන්නට පුහුණු කරනවා නෑ මං ඒ කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් මං කුඩා කෙනෙක් මේ විදිහට ඒ මෙනෙහි කරලා ඉවරලා අර හිත ගන්නවා කුඩා වයසට කුඩා කාලෙට හිත ගන්නවා ඒක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ අත්දැකීමක් කියනවා ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා වැඩිහිටි කාලයේදී මතක් වෙනවා තමන්ගේ කරපු කියපු දේවල් මාන්නේ හැදෙනවා ඉතින් උන්වහන්සේක තේරුම් ගත්තා මේ මාන්නේ ඉන්නේ දන්නා කන් නිසා අවුරුදු 7 වයසේදී නම් මේ මානෙන්නේ නැහැ උන්වහන්සේ පුරුදු කළා අවුරුදු 7 වයසට මනස පුහුණු කළා ටික කාලයක් යනකොට මනස අවුරුදු 7 වයසේ පිළිටනවා ඉත හිතාම සැහැල්ලුවෙන් මානෙ නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා මං කිසිවක් දන්නේ නැති මං සරල කුඩා සාමරේරයන් වහන්සේ නමක් මේ වගේ හිත Taman ඒ වගේ කුඩා වයසට ගන්නවා ඒ වයසට අරගෙන හිත ඒ විදිහට පවත්වා ගන්නවා නිහතමානී ජීවිතයක් පුහුණු කර ගන්නවා මාන්නේ ක්‍රමයෙන් කඩා ගන්නත් පුළුවන්. ඒකත් සාමාන්‍යයෙන් අපේ සම්මුතියෙන් මාන්නේ කඩා ගන්නා ක්‍රමයක්. තව බුදුගුණ භවනා වඩලත් මාන්නේ කඩා ගන්න පුළුවන්. බුදුගුණ භවනාවන් වැඩි වැඩියෙන් කරනවා නම් ඒ හරහත් බුද්ධ ගරුත්වය නිසා මාන්නේ කැඩලා යනවා. තවත් මාන්නේ කඩා ගන්නා ක්‍රමයක් වශයෙන් අනිච්ච සංඥා වැඩිීමේ මාන්නේ කඩා ගන්න පුළුවන්. දුක්ඛ සංඥා වැඩිීමේ මාන්නේ කඩා ගන්න පුළුවන්. අනාත්ම සංඥා වැඩිීමේ මාන්නේ කඩා ගන්න පුළුවන්. එයින් විශේෂයෙන්ම අනිච්ච සංඥාව ඉතා ප්‍රයෝජනවත් වෙනවා මේ මාන්නය කඩා ගන්නට. ඉතින් මේ ත්‍රිලක්ෂණය යම් කෙනෙක් පුහුණු වෙනවා නම් ඒ හරහා හොඳටම මාන්නය කඩා ගන්න පුළුවන්. ඒ මාන්නය දුබල කරගෙන නැවත මාන්නය නැති මට්ටමටම ගන්න පුළුවන්. තවත් අපි අහලා තියෙනවා සතර සංග්‍රහ වස්ත්‍රෝන් කියලා. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සමානාත්මතාවය කියලා. තර මෙතනදී මේ සමානාත්මතාවය කියලා කියන්නේ අපි සමාන වේතනවා මමත් මේ වගේ ලෝකේ වාසය කරන අපි හැමදෙනාම උප්පත්තියක් ලබනවා අපි ඔක්කොම ටිකෙන් ටික වයවෘද්ධ බවට පත් වෙනවා මරණයට පත් වෙනවා අපි සමානයි යන් යන් අපේ කර්මයන්ගෙන් යන් යන් දේවල් වෙනස්කම් වුණාට අපි කවුරුත් එක හා සමාන වාසය කරන කියන සමානාත්මතාවයක් පුහුණු කරනවා මේ සතර සංග්‍රහ වස්තුන් වල එන සමානාත්මතාවය ඒ හරහාත් අපිට පුළුවන් කමක් ලැබෙනවා මානේ විශාල ප්‍රමාණයක් දුරු කරගෙන නිහතමානී වාසය කරන් මේ විදිහට නිහතමානී බව හුරු කර ගන්නවා දැන් බලන්න සමහර රටවල් වල පුහුණු වෙනවා ඔළුව නමල ආචාර කරන් අත් දෙකේ තරගෙන ඔළුව නමල ආචාර කරන්න පුරුදු වෙනවා ඒ තුලිනුත් නිහතමානීත්වයක් ගොඩනගෙනවා යම් කෙනෙක් තමන්ට ආචාර කරනවා තමන්වත් ඒ විදිහට අත් දෙකේකට අරගෙන ඔළුව නමල ආචාරය කරනවා ඒ හරහා නිහතමානීත්වයක් ගොඩනගෙනවා මේ වාගේ ක්‍රම තමන් අත්හදා බලන්න තමන්ගේ මාන්නය ක්‍රමක්‍රමයෙන් දුබල කර ගන්නට පුළුවන් කමක් ලැබෙනවා අපි මේ නිහතමානීත්වයේ ප්‍රදුණාම අපිට කාගෙනොත් ආවාද අනුශාසනා ලබා ගන්න පුළුවන් සමහරට මේ කුඩායකින් පවා අපිට හොඳ ආවාද ලැබෙනවා ඒව පවා අපි ලබා ගන්න පුළුවන් ඒ වෙලාවට හිතා ගන්න ඕද නැහැ මොකටද මම මේ කුඩායකින් ගන්නෙ සමහර ඒවා තියෙනවා අපිට වඩා දැනුමෙන් හැකියාවෙන් ගුණෙන් කර්ම ශක්තියෙන් පාරමී ශක්තියෙන් උසස් කුඩායේ පවා ඉන්නවා අන්නේ නිසා අපි තේරුම් කරගන්නේ කාගෙන් නමුත් නිහතමානීව මන් ලබාගත් යුතු දේ ලබා ගන්නවා මේ විදිහට මානය දුරු කරගන්න අපි ක්‍රම අනුගමනය කර ගැනීම තුළ මානය දුරු කරගන්න බොහෝම සහැල්ලුවෙන් සතුටෙන් දවස ගෙවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඒ නිසා මානය තේරුම් අරගෙන දුබල කරගන්න කවුරුත් උත්සාහවත් වෙන්න හොඳයි ඉතින් එහෙමනම් පෙන්වත්නේ අද දවසේ ඉතින් අපේ මේ භවනාවන් ගැන බොහෝ තොරතුරු දැනගන්න ලැබුණා गुणधर्मयान दिनु करगन पारमी परिपूर्ण करगन हमले नाटम
මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු ලෝක සාසනං තේ. ධර්ම ශ්‍රවණය කර කුසල අනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා, මතු ජීවිත වාසනාවන්ත වේවා, සෝසේ පාරමී පුරා ගන්න, සෝසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හෙටත් රාත්‍රී 7ට හිත නිවන හෙවනට එන්න අප සිත් සුවපත් කළ පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය. ඔබේ ප්‍රශ්න යොමු කිරීම සඳහා 0112 84 88 88 අංකය මතකයේ තබා ගන්නා.